අයිබෝන් යාළුවනි අද අපි යන්නේ ඒ හතර මාර්ගයේ රත්නපුර හරහා බලංගොඩ පසු කරමින් සබරගමු පළාතෙන් ඌව පළාතට කොළඹ සිට කිලෝමීටර් 172ක පමණ දුරක් ගෙවා බලංගොඩ හරහා හල්දුමුල්ල ප්‍රදේශලකම් කොට්ටාසේ බෙලිහුල්ල ප්‍රදේශයේ පසු කරමින් අපි ළඟා වෙනවා කලුපහන ප්‍රදේශයට කලුපහන ප්‍රදේශයේ තිබෙනවා ලංකාවේ අංක 1 අංක 1 ස්ථානය ඔබ වන ඉතාමත් වැදගත් ස්ථානයක්. අපි අද යන්නේ අන්න ඒ ස්ථානය බලන්න. ඔබ අසා ඇති ලංකාවේ උසම දිය ඇල්ල. අන්න ඒ උසම දිය ඇල්ල පිහිටා තිබෙන්නේ මේ හල්දුමුල්ල ප්‍රදේශයේ ලකම් කොට්ටාසේ මෙන්න මේ බමරකන්ද ප්‍රදේශය. ඔබ දැනටමත් දන්නවා අපි කොහෙද යන්නේ. බමරකන්ද දිය ඇල්ල බලන්න. කොළඹ සිට ආපු අපි ලංකාවේ අංක 1 දිය ඇල්ල බලන්න අපි ළඟා වෙන්නේ කලුපහන මන්සන්දියට. කලුපහන මන්සන්දියේ වම් අත දෙසට කන්ද උඩට දිවෙන මාර්ගය කිලෝමීටර් 5ක් පමණ දුරක් අපි මේ දිය ඇල්ලට ළඟා වීමට යා යුතු වෙනවා. කෙසේ වෙතත් මේ මාර්ගය ඉතාමත් ජනප්‍රිය මාර්ගයක්. සංචාරකයන් අතර නම් මෙය ඉතාමත්ම ජනප්‍රියයි. මේ මාර්ගය පිළිබඳව ඔවුන් සඳහන් කරන්නේ යක්ෂයාගේ පඩිපෙළ දිගේ ඔහිය නිම්නයට. යක්ෂයාගේ පඩිපෙළ දිගේ ඔහිය හරහා කෝටන් තැන්නට යන මාර්ගයද. තවත් පිරිසක් මේ හඳුන්වනවා වංගෙඩිගල කන්දට යන්න තියෙන කෙටි මාර්ගයක් විදියට. කෙසේ වෙතත් අපි මේ යන්නේ බඹර කන්ද දිය ඇල්ලට යන බඹරගල බඹර කන්දට. අපි මේ ළඟා වෙ සිටින්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 1100ක් සෙත් නැත්නම් අඩි 3642ක් වෙන උසක පිහිටි භූමියකට. මේ ගමන අතරතුර ඌව පළාත ගැන මතක් කළ යුතුම දෙයක් තියෙනවා. ඒක තමයි ඌව පළාත කියන්නේ විෘතු මාරුව. සෙත් නැත්නම් විෘතුන්ගේ වෙනස් වීම ඉතා පැහැදිලිව දැක ගන්නට පුළුවන් පළාතක් වීම. එක් අනිත් කාරණේ තමයි ලංකාවේ ප්‍රධාන ස්ථාන කිහිපයක් දරන දිය ඇලි. විශාල ප්‍රමාණයක් මේ පළාත තුළ දැහැරෙනවා. තියලුම දුම්හිඳ රාවණා වැනි දිය ඇලි වලට අමතරව මේ බමර කන්දට ආසන්නින් පිහිටා තිබෙන ගලා හැරෙන ලංකා ඇල්ලට තාමත් ලස්සන දිය ඇල්ල. ඔන්න යාළුවනේ අපි කොළඹ ඉඳලා කිලෝමීටර් 172ක් දුර ගෙවාගෙන ආපු බඹර කන්ද දිය ඇල්ල ළඟට ආවා. මේ ඔබ දකින්නේ බඹර කන්ද. බඹර කන්දෙන් පල්ලෙහාට හැලෙන බඹර කන්ද දිය ඇල්ල. ඒ කන්ද දෙපසින් පිහිටලා තිබෙනවා ඈතට විසෙන කඳුපන්ති දෙකක්. එකක් වංගෙඩිගල කන්ද. අනිත් කඳුපන්තිය දෙදනගල කන්ද. එසේත් නැත්නම් බොම්මිටි කන්ද නමින්ද හඳුන්වනවා. එසේත් අපි දැන් ගමන් කරමු මේ ස්ථානයේ ප්‍රවේශ ద్వාරය වෙත. ප්‍රවේශ ద్వාරයේ ප්‍රවේශ පත්‍රයක් ලබා ගත යුතුයි. රුපියල් 30ක මුදලක් ඉවා ප්‍රවේශ පත්‍රය ලබාගෙන මීටර් 500ක පමණ දුර දිය ඇල්ල වෙත පාගමන යා යුතුයි. ඒ මාර්ගය ඉතා මනරම් මාර්ගයක්. හල්දුමුල්ල ප්‍රාදේශ සභාව විසින් මෙම ස්ථානයේ මනා ලෙස පරිසර ආරක්ෂණ ක්‍රමවිධි භාවිතා කරමින් පරිසර සංරක්ෂණය කරමින් පවත්වාගෙන යනවා. ඒක ඉල්ලීමක් කරන්න මේ භූමියට ඇතුල් වීමට පෙරම මෙහි ඔබ රැගෙන කිසිවක් දමා යන්න එපා. පා සටහන් තබා යන්න, මතක සටහන් රැගෙන යන්න. ඔබගේ මතක සටහන් මේ භූමියට අවශ්‍ය නැත. කෙසේ වෙතත් අපි යනවා බඹර කන්ද දිය ඇල්ල බලන්න මේ මනස්කාන්ත පරිසරයේ මැදින් පාගම. මේ ගමනේ ඉතිරි ටික වැටලා තියෙන්නේ මේ පඩිපෙළ අවසන් වන මේ දේශීය ශාක දේශීය ගස් කොළන් වලට අමතරින් මේ භූමිය පුරා පැතිර තිබෙන්නේ පයිනස් වගාවක්. එය උදෙක් මුදල් අරඹයා කපා විකිණීම සඳහා කරන ලද වාණිජ වටිනාකමක් ඇති ශාකයක් ලෙස දැවයක් ලෙස පිටව ඇති මේ පයිනස් ශාකය ඇසට මනරම් දර්ශනයක් වුණාට පොළොවට නම් එතරම් හිත කරන මේ බිම් යටි රූපණයක් සිවිටගත් සිදු නොවන කිසිම ශාකයක් වැඩෙන්නේ නැති මේ කොළ නොදිරන පයිනස් වගාව මේ දිය ඇල්ලවට ප්‍රදේශය අරගෙන සිටිනවා. වරපිටාවේ තියෙන දේශීය ශාක වලට වඩා
මෙහි බලපෑම යම් දිනක අපිට දැක ගැනීමට ලැබේ. කෙසේ වෙතත් කොළඹ සිට පැමිණි ගමන ආන්තය වෙත තමයි අපි අද මේ ළඟාවෙමින් පවතින්නේ. බලමු ඉහළටම ගොස් කෙසේද අද තත්ත්වය. ඔන්න අපි ආවා බමරකන්ද දියැල්ල ළඟට. මේ දියැල්ල විශේෂත්වයක් තියෙනවා. අංක 1 ලංකාවේ උසින් වැඩිම දියැල්ල. තවත් එකක් තියෙනවා. ඔබට මට මේ ඇස් මට්ටමට පේන්නේ දියැල්ලේ එක් කොටසක් පමණයි. මේක ඉහළින් මේ දියැල්ල තට්ටු 4කට පහළට කඩා වැටෙනවා. මෙසේ තට්ටු 4කට පහළට කඩා වැටෙන දියැල්ල අපි උසින් බැලුවොත් කොතරම් උසක් නිර්මාණය කරනවද කියලා මීටර වලින් මීටර 237ක උසක් මෙහි නිර්මාණය වෙනවා. අඩි වලින් ගත්තොත් අඩි 790ක් පමණ. කෙසේ වෙතත් මේ දියැල්ල ලංකාව තුළ හිමි කරගන්නා ස්ථානය අංක 1. කෙසේ වෙතත් ලෝකය තුළ මේ දියැල්ලට ස්ථානයක් හිමි වෙනවා. මේ දියැල්ල ලෝකය තුළ 299 වෙනි ස්ථානයක් හිමි කරගෙන තියෙනවා. අපි බලමු දියැල්ලේ ආරම්භය කොහෙන්ද සිද්ධ වෙන්නේ කියලා. මේ දියැල්ල පටන් ගන්නෙ මහඑළිය තැන්නේ. මහඑළිය තැන්න කියන්නේ හෝටන් තැන්නට. හෝටන් තැන්න හරහා ගලාගෙන එන මේ දිය ධාරාව ඔහිය නිම්නයේදී වේලිගඟ වේලි ඔය නිර්මාණය කරනවා. වේලි ඔය හරහා ගලාවිත් බමරකන්ද දියැල්ල නිර්මාණය කරමින් මෙතනින් පහළට ගොස් මේ දිය ධාරාව එක්වන්නේ වලවී ගංගාවට. මේ ඇල්ල අතීතේ තවත් නමකින් හඳුන්වලා තියෙනවා. ඒ තෙල් තොට ඇල්ල කියලා. කෙසේ වෙතත් මෙම දිය ඇල්ල ආසන්නේ අපිට සාමාන්‍ය දිනකට දැක ගැනීමට හැකි සංචාරක විශාල ප්‍රමාණයක් එනවා. මේ දියැල්ලේ ඉහළ කොටස නැරඹීමට කඳු නගින්නන්ගේ පාරාදීසයක් වෙන මේ හෝටන් තැන්නට ළඟා වීමේ කෙටි මාර්ගයක් ලෙස මේ ප්‍රදේශය ඉතාමත් ජනප්‍රියයි. කෙසේ වෙතත් මේ ඇල්ලේ දිය නාන්නේන පිරිස ඉතාමත් වැඩි. ඔබ දකින්න හැකි ඔබට මේ ඇල්ලේ දිය වැටෙන ස්ථානය බේසමක තේරෙන තම ආරක්ෂිත තටාකයක් ලෙසින් නිර්මාණය වී තිබෙනවා. මේ නිර්මාණය ඔබ මේ දකින බේසමේ හැඩය ඇති මේ නිර්මාණය වී ඇති ස්වභාවික නිර්මාණය ඉතාමත් වටිනවා. කිසිම පුද්ගලයෙකුට අනතුරක් නොවී දිය නෑමට මේ ස්ථානයේ හැකියාවක් තියෙනවා. ඔබ මේ දකින්නේ එසේ පැමිණි තරුණයින් පිරිසක්. සංචාරය කරන ඕනම කෙනෙකුට දිය නාන්න එසේත් නැත්තම් තමන්ගේ විඩාව නිමා ගන්න ඉතාමත්ම සොඳුරුම දනව්වා එහෙම නැත්තම් ඉතාමත්ම අගනා ස්ථානයක්. මේ ස්ථානයේ ඇදහැලන ජලය මේ වතුර අපේ ෆ්‍රිජ් එකෙන් ගන්න වතුර වලට වඩා සීතලයි කිව්වොත් අත්දැකීම් ඇති ඕන කෙනෙක් මාව අනුමත කරයි. මේ ස්ථානය පිරිසිදුව තබා ගැනීම අපි සියලු දෙනාගේ වගකීමක්. මේ ජල තටාකේ නාන්න මෙම ස්ථානයට පිවිසෙන ඕනම කෙනෙකුට හැකියාව තියෙනවා. කෙසේ වෙතත් ඔබ සිහි බුද්ධියෙන් එන්න. මෙතන ගැඹුර තියෙන්නේ අඩි 4ක පමණක ප්‍රමාණය. ඉහළ ප්‍රදේශය එහෙනම් මහඑළිය තැන්න එහෙමත් නැත්නම් හෝටන් තැන් ප්‍රදේශයට අධික වර්ෂාවක් ලැබුණොත් මේ දිය දහර ඉතාමත් රෞද්‍ර වෙනවා. ඒ අතරම මේ ස්ථානයේ අධික ලෙස ගල් පර්වත තිබෙනවා. ඔබට හදිසි අවස්ථාවක් උදා වුණොත් ඉන් ගැලවීම සඳහා සිහි බුද්ධිය රඳවා ගත යුතුයි. මා යෝජනා කරන ඔබට මේ ස්ථානයේ දිය නානවා නම් මත්පැන් භාවිතය අවම කරගන්නා ලෙසට. කෙසේ වෙතත් අපි අද රැඳී ඉන්නේ මේ අංක 1 දිය ඇල්ල බමරකන්ද දිය ඇල්ල අසල.
කතා කරන්න තව එක දෙයක් ඉතුරුලා තිබෙනවා. මේ නම ඇසු පමණින් ඔබට මතක් වෙන්නේ සාමාන්‍ය ඉස්ස සහිත සුන්දර කොමියෙක්. කෙසේවත් බමර කන්ද කියන නාමය ඇතිවීමට එම කුමියාගේ ක්‍රියාකාරකම් බලපා තිබෙනවා. මොකද මෙම විශාල කළු ගලක් මතින් මේ දිය ඇල්ල ගලා හැලින් මේ ඇල්ල ගලා හැලන ගල් පර්වතය ස්මත්තේ තිබෙන කන්ද කන්දේ තිබෙන රුස්ස ගස්වල අපි ඉහළට ගියොත් අපිට බලා ගන්න පුළුවන් අදට බඹරවද දහස් ගානක් එක ගලක් ගැසුවොත් මේ මුළු කළු පහන ප්‍රදේශයටම බඹර ප්‍රහාරයක් එල්ලවීමට ඇති ඉඩ කඩ වැඩි. ඒ නිසා අපි එහි රූප රාමු ගැනීමට යන්නේ නැහැ. අපි මෙතනින් ආපසු වෙනවා මේ දිය ඇල්ලේ පාමුලට. කෙසේ වෙතත් මතක් කරන්න ඕන සියලුම දෙනාට ඔබ සංචාරකෙක් වශයෙන් ලංකාව පුරාම ගවේෂණය කරන්න. ඔබට යන්න පුළුවන් හැම තැනකම යන්න. හැබැයි ඔබ රැගෙන යන කිසිම දෙයක් මේ ආදරණීය පරිසරයට නම් එක් කරන්න එපා. මේ ඔබ දකින්නේ ඉතාම සංවේදී පරිසර පද්ධතියක්. පරිසරයට ආදරය කරන පරිසරය ඔබ හැමදාම සුරකි. එහෙනම් සේසරූ ටීවී අපි සමුගන්නවා අදට ඔබෙන් නැවත දිනක් මෙවැනි වීඩියෝවකින් ඔහිය නිම්නේදී මුණ ගැසෙමු. අයබෝවන්.